හයි අලුවන්, ඔයාලා මේක කියලා ඉන්නේ establish group master ඉදින් එන්න තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකේ මම කියලා දෙන්න යන්නේ pyramid cube එක. එහෙම නැත්නම් pyramid cube එක කොහොමද ලේසියෙන්ම හදන්නේ කියලා. එහෙනම් අපි වැඩි වෙලා ගන්න තෝ ඉක්මනින් වීඩියෝ එකට යමු. හරි අලුවන්, මේ තියෙන pyramid cube එක 3 by 3 rubik's cube එකේ පැති 6ක් තියෙනවානේ. මේකේ තියෙන පැති 4යි. ඒ වගේම 3 by 3 rubik's cube එකේ එක සයිඩ් එකක සෙන්ටර් පීසස් එකක් තියෙනවා. ඒ වුණාට මේකේ එක සයිඩ් එකක සෙන්ටර් පීසස් 3ක් තියෙනවා. මේ තියෙන්නේ සෙන්ටර් පීසස් 3. ඒ වගේම අනිත් පාට වලත් ඒ වගේ 3 ගානේ තියෙනවා. ඊට පස්සේ මේකේ 8 pieces වන්නේ මේකයි මේකයි මේකයි. ඒ වගේ පැති 4 ඒ වගේ pieces 3 ගානේ තියෙනවා. ඊට පස්සේ මේ cube එකේ මේ උඩ තියෙන මේ කෑලි වලට කියන්නේ tips කියලා. ඒ tips 4ක් තියෙනවා මේ cube එකේ. ඊට පස්සේ මෙන්න මේ එක මේ කෑල්ලටම කියන්නේ bigger tip කියලා. ඒ වගේ bigger tips 4ක් තියෙනවා. bigger tip එකක් හැදිලා තියෙන්නේ මේ එක ටිප් එකකුයි එඩ්ජ් පීසස් දෙකකුයි සෙන්ටර් පීසස් එකකුයි එකතු වෙලා. හොඳයි, එහෙනම් මම හිතනවා දැන් මේ කියුබ් එක ගැන හොඳ අවබෝධයක් ඔයගොල්ලොට ලැබෙන්න ඇති කියලා. හරි යාළුවෝ, පිරමිඩ් කියුබ් එක සොල්ව් කරන පළවෙනි ස්ටෙප් එක තමා මේකේ මේ තියෙන bigger tip වල මේ උඩ තියෙන ටිප් එකේ පාටයි මේ සෙන්ටර් පීසස් වල පාටයි එකට ගලප ගන්න එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙතන සෙන්ටර් පීස් එක නිල් පාටනේ. ඒ නිල් පාටට ගැලපෙන විදිහට උඩ ටිප් එකත් හදා ගන්න ඕන. ඒ කියන්නේ නිල් පාට මෙහෙම නිල් පාට එකක් සෙට් කර ගන්නවා. ඒ වගේම අනිත් සෙන්ටර් පීසස් වල ඒ අදාළ පාටට ගැලපෙන ටිප් එකේ පාටත් හදා ගන්න ඕන. ඒ කියන්නේ මෙතන රතු පාට එක රතු පාට එන්න ඕන. මෙතන නිල් පාටට නිල් පාට එන්න ඕන. ඒ වගේම මෙතන නිල් පාටට ආයි නිල් පාට එන්න ඕන. දැන් එතකොට මේ සෙන්ටර් පීසස් උයි මේකේ තියෙන ඔක්කොම ටිප්ස් ටිකයි එකම පාටින් තියෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි මේකේ තියෙන මේ bigger tips වල මේ center pieces 3 එකම පාටින් අපි එක side එකක හදා ගන්නවා. ඒක අපි කරන්නේ මේ bigger tips එහෙම මේ විදිහට කරකෝලා. දැන් අපි මෙතන නිල් පාට ගත්තොත් එහෙම මෙතන මේ center piece එක හැදිලා. මෙතනත් හැදිලා. ඊට පස්සේ මෙතනට ආයේ නිල් පාට center piece එකක් ගන්න ඕන. ඒක ගන්නේ මේ bigger tip එක මෙහෙම කරකෝලා. මෙහෙම කරකෝලා අපි බලන්න ඕන මෙතනට නිල් පාට සෙන්ටර් පීස් එකක් එනවාද කියලා. එහෙම කරකෙව්වට ආවේ නැහැ. ඒ හින්දා අපි වෙන පැත්තක් හරවලා බලනවා. එතකොට මේ මෙතනට නේ මේ 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 bigger tip එක නේ මුලින් කරකෙව්වේ. මෙතනට එන්න ඕන සෙන්ටර් පීස් එක තියෙන්නේ මෙතන. ඒ කියන්නේ ඒ සෙන්ටර් පීස් එක අපිට මෙතනට ගන්න බෑනේ මෙහෙම කරකෝලා. ඒ හින්දා අපි ඒ එතනට එන්න ඕන bigger tip එක තියෙන මේ bigger tip එක තියෙන තැනට මෙහෙම අපි මූණට මූණ හරව ගන්නවා. ඊට පස්සේ කරන්න ඕන අනිත් සෙන්ටර් පීසස් දෙක මේ bigger tip කරකවලා එතනට ගන්න එක. ඒකෙදි මේ විදිහට මේ bigger tip එක කරකවලා මේ සෙන්ටර් පීස් එක මේ සෙන්ටර් පීස් එක තියෙන මේ සයිඩ් එකට අපි ගන්නවා. ඒ වගේම මේ bigger tip එක කරකවලා මේ සෙන්ටර් පීස් එකත් ඒ විදිහට ගන්නවා. එතකොට මේ පාටට මේ සෙන්ටර් පීසස් 3 එකම සයිඩ් එකට ඇවිල්ලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ තව පාටක් අපි තෝරගන්නවා. දැන් මෙතන කොළ පාටින් සෙන්ටර් පීසස් දෙකක් ඇවිල්ලා. අනිත් කොළ පාට සෙන්ටර් පීස් එක මේ bigger tip එක කරකවලා ගන්න ඕන මේ විදිහට. එතකොට ඕගොල්ලෝට පේනවා මෙතන සෙන්ටර් පීසස් 3ක් හරි මෙතනත් හරි මෙතනත් හරි මෙතනත් හරි
තුන්වැනි ස්ටෙප් එක තමා මේ අපි මුලින් සෝල් කරන්න ගත්ත සයිඩ් එක නිල් පාටනේ. මේ නිල් පාටේ 8 pieces මේ පාටට ගැළපෙන විදිහට සෝල් කරන එක. ඒක කරද්දී අපි මේ අපි මුලින්ම හදපු පාට මේ යටට හරවගෙන මේ ඉතුරු 8 pieces සම්පූර්ණ කරනවා. ඒකෙදී අපි මේ ඒ bigger tip එක කරකවල බලන්න ඕන. මෙතෙන්ට එද්දී මෙතෙන්ට එන්නේ රතු පාටයි නිල් පාටයි 8 piece එක. ඒ piece එක තියෙන්නේ මෙතන. එහින්ද අපිට ලේසියෙන් මේ page ඒ piece එක මේ මෙතෙන්ට දාගන්න පුළුවන්. බැරි වෙලාවත් මේ මේ වගේ තැනක තිබ්බොත් එහෙම මුලින්ම අපි කරන්න ඕන ඒ bigger tip එක මේ විදිහට මෙතෙන්ට කරකව ගන්නවා. ඒ කියන්නේ මේ රතු පාටනේ තිබ්බේ මෙහෙම තියෙද්දි මේ මූණතේ තියෙනවා රතු පාට. ඒ හින්දා රතු පාට පැත්තට මේක කරකවනවා මෙහෙම. රතු පාට එක අපේ මූණට හිටින්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ bigger tip එක මෙහෙම උඩට කරකවලා මේ bigger tip එක මෙහෙට කරකවනවා. ඊට පස්සේ මේක පල්ලෙහාට දානවා. එතකොට මෙතන මේ පීස් එක ෆිල් වෙලා. ඒ වගේම දැන් මෙතෙන්ට එන්න ඕන කොළ පාටයි නිල් පාටයි 8 පීස් එක. ඒක අපි මුලින් හොයා ගන්න ඕන. ඒ පීස් එක මෙතන තියෙන්නේ. එහින්දර මුලින් කරපු විදිහටම මේ bigger tip එක මෙහෙට කරකවලා මේ bigger tip එක මෙහෙට දාලා ආයෙ මේක පල්ලෙහාට දානවා. එතකොට ඒ කොටුවත් ෆිල් වෙලා. ඊට පස්සේ බලන්න ඕන මේ සයිඩ් එක. මේ සයිඩ් එකේ එන්න ඕන ගහ පාටයි නිල් පාටයි 8 පීස් එක. ඒ පීස් එක තියෙන්නේ මෙතන. හැබැයි ඒකේ අපිට මූණ්ඩ මූණ පේන පාට නිල් පාට. නිල් පාට නෙමෙයි පේන්න ඕන ගහ පාට. ඒ හින්දා අපි මේකෙදි කරන්නේ මේ ලේයර් එක මෙහෙට කරකවනවා. ඒ කියන්නේ මේ bigger tip එක. ඊට පස්සේ මේ bigger tip එක උඩට කරකවනවා. ඊට පස්සේ මේ bigger tip එක ආයෙ මෙහෙට කරකවනවා. ඊට පස්සේ මේ bigger tip එක පල්ලෙහාට කරකවනවා. එතකොට මුළු නිල් පාට සයිඩ් එකම සොල් වෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි අපි මුලින් සොල් කරපු පාට නැතුව වෙන පාටක් සොල් කරන එක. ඒ කියන්නේ මං කහ පාට ගත්තොත් එහෙම කහ පාට පැත්තේ සෙන්ටර් පීසස් තුන එක පැත්තකට ගන්න ඕන. ඒකෙදි අපි මේ bigger tip එක මෙහෙම කරකවලා මෙතන ඒක හදා ගන්නවා. ඒ කියන්නේ මේ පැත්තේ සෙන්ටර් පීසස් තුන හරි. ඊට පස්සේ මේ කොටු දෙක කහ පාටින් අපි පුරව ගන්නවා. ඒක කරද්දි අර පරණ විදිහටම මේ අපි දැන් සෝල් කරන්න යන පැත්ත පල්ලෙහාට තියාගෙන මේ කොටු දෙක මේ H pieces දෙක fill කරනවා. ඒකෙදි මෙතන දැන් මෙතෙන්ට එන්න ඕන කොළ පාටයි කහ පාටයි කොටුව. ඒ කොටුව මෙන්න මේ bigger tip එක කරකවලා මෙතෙන්ට දා ගන්නවා කොළ පාට පැත්තට. එතකොට මෙතන මේ කොටුව මෙතෙන්ට එන්න ඕන. ඒ හින්දාර මුල් විදිහටම මේ bigger tip එක උඩට දාලා මේ bigger tip එක මෙහෙට දානවා. ඊට පස්සේ මේ bigger tip එක පල්ලෙහාට දානවා. එතකොට එතන fill වුණා. ඊට පස්සේ මෙතන ෆිල් කරනවා. මෙතෙන්ට එන්නේ රතු පාටයි කහ පාටයි 8 පීස් එක. එතකොට ඒක ඒ එන්න ඕන පීස් එක තියෙන්නේ මෙතන. ඒකෙදි හරියට සෙට් වෙලා, ඒ කියන්නේ රතු පාට පැත්ත මූණට හිටින්න හරියට සෙට් වෙලා තියෙනවා. එතකොට අපි මේ bigger tip එක මෙහෙම උඩට දාලා මේ bigger tip එක මෙහෙට දානවා. ඊට පස්සේ මේක පල්ලෙහාට දානවා. ඊට පස්සේ ඒක සොල් වෙනවා. ඊට පස්සේ මේ bigger tip එක මෙහෙට දාපුවම මුළු cube එකම සොල් වෙනවා. හරි යාළුවනේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ cube එක ලේසියෙන් සොල් කරන්න පුළුවන් වෙයි කියලා. මේ වීඩියෝ ගොඩක් වටිනවා නම් මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්නත්, මේ වීඩියෝ එකට ලයික් කරන්නත්, ඔයගොල්ලන්ට තියෙන ගැටලු ප්‍රශ්න, තව මම මොන වගේ වීඩියෝද කරන්න ඕන කියලා පහලින් කමෙන්ට් කරන්නත්, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, එයා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මේ වගේ වීඩියෝ හැමදාම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බයි.